ஒளியை உள்பார். யமுத பலன் அத அப்ப கினேன்னே அம்பார் டிஸ்ட்ரிக்ட் மகாவி பிராதிசிலேகம் கொட்டாசே உணுவத்து குகுல கிராமே பிஹிட்டி உணுவத்து உள்ளின் பிலிபந்தவாய் அப்பிக்கோஸ் பலம். ஐஸ்லாந்தே, இத்தாலிய, ஜப்பானே, ஹா, நவசீலாந்தே வரட்டவால் பிரதான வனவம். அமெரிக்காவை யெலோ ஸ்டோன் ஜாதிக வன உத்தியானியத்தி ஓல்ட் பேத்புல் லெசஹெதின்மென வத்ருமலாக் மேன் இயலடு புங்கு ஜலேஹா உமாலே விகிதென உல்பத்த லோப்டகட வனவம். ஒளவ மத்துபிட்ட ඇති මෙක්මා මෙක්න නිසා දැඩි ලෙස උණුසුම් වන පාෂාණ අතුරින් ගමන් ගන්න භූගත ජලය රත්වීම නිසා ඝනත්වය අඩුවීමෙන් වෘදී උල්පත් ලෙස සැකසෙනව. වෘදී උල්පත සෑදීමට කාරණා කිහිපයක් සමානුපාතික විය යුතුයි. පොළොවේ මතුපිට ආසන්නේ මෙක්මා තිබීම හෝ එක්නේ මැක්මා නිසා දැඩිලෙස රත්තු පාෂාණ තිබීම මෙක්මා හෝ රත්තු පාෂාණ තුළින් ගඩක් ගලායා හැකි භූගත ජල සංචිතයක් තිබීම ජලයේ උල්පතක් ලෙස පොළොව තුළින් ඉහළට පැමිණි මාර්ග සැකසී තිබීම ලෙස ගත හැකි වෙනවා. ලංකාවේ ආශිතව ගත්විට උණුදිය උල්පත් පිහිටා තිබෙන්නේ නැගෙනහිර පළාතේ. නමුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේද එක උල්පතක් පිහිටා තිබෙනවා. ආකාරයට භූ විද්‍යානුකූලව මෙම උල්පත් පිහිටා ඇත්තේ හයිලන් සංකීර්ණ හා ඊට මායිම් ඇති නැගෙනහිර විජයානු සංකීර්ණය නම් වූ කාණ්ඩ දෙකේ එක්වන මායිමේ. එය සිතියම බැලුමටම තහවුරු වෙනවා. වෘදි උල්පත්තන ජලය බොහෝ විට බාෂ්මික වෙනවා. මහවැය වෘදි උල්පත් සංසක 56 පමණ වන උෂ්ණත්වයකින් යුක්ත වෙනවා. එය ලින් ආකාරයට සකසා තිබෙනවා. ජනය පෙන්වා දෙන්නේ චර්ම රෝග සඳහා මෙමුණුදී උල්පත් තොට ජලය බෝෂයෙන් වැදගත්වන බවයි. මෙමුණුදී උල්පත් පාර්ශිතව විවිධ කතාන්දර විනෝදාස්වාද දේවවි ඇදහිලි දැකගත හැකි වෙනවා. එමෙන්ම මෙම උල්පත් ආශ්‍රිතව බොහෝ නටබු දැකගත හැකි වෙනවා. සම්පත් සැමදා අප රැකගෙන අනාගත පරපුරටද උරුමු කර දිය යුතුයි.